ආරදිගේ කතාවට කැමතිාව පිළිගන්නෝ මගේ චනල්ල එකට ඉතිං අද අපි වීඩුව එකෙන් කතා කරමු ඉදිරියට සරණේ ප්‍රහන් ගැම්මව නංගිව බය කරගන්න හදන පියවරක් සම්බන්ධව. ඉතිං වීඩිය එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩුව එක බලලා ඕටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහ නම් මගේ චනල් එක සස්ක්‍රයිප් කරලා මාත්ත එක්ක සම්බන්ධ වෙන්න වගේම ලයික්කරන්න කමෙන් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දනගන්න ශා කරන්න කියලයි මේ මොහොතේ ඉල්ලන්නේ ඉතිං ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි දැන් සරණි පහොගේ කාලෙම ප්‍රහන් ගෙදෙට්ටවුමනා විදිර ජීවත් වනේ ඇඳ පැළැන්ද වනත් ඒ විදියට කියනෙ අපිට දකින්න ලැබුණ ඉතින් ොහොමත් දැන් සරණේ හමදාමත් බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි රහන්න එක ලස්සන පවල් ජීතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එවුනත් රහන්ගේම වගේම නංගි. මේ දෙන්න නිසාම දවස ගානම සරණයට ගොඩක් ප්‍රශ්නවල්ට මූන පාන සිද්ධ වෙනවා. කොටින්ම කියනවා නං ඔය ඩාලන් ඒ වගේම සිකුරා මෙන මේ දෙෙන්න්න සල්ලි ඉල්ලගෙන තමන් ඉන්න ගෙදේට අවුත් එහෙම. එතනදලොක ප්‍රශ්ණයක් ඇතිවෙනෝ කියලා ඇත්තටම සරණි තේරුම් ගන්නවා. ඉතින් දැන් සර්ණි තරුන් ගන්නවා ඩාලීන්ව කරදරයට පත් කරනෝට වඩා ලේසි, ප්‍රහන් ගම්මයි නංගී කර්දරේකට පත්කරණක කියලා. මොකද ඒ දෙනෝ මේ ගෙද්දරින් පන්නගන්න පුළුවන් වුනෝතින්. එතකොට, ඩාලිං ඒ වගේම සිකුරා දවල් දවස කොයි මොහතයාවත් කිසිම තේරුමක් නෑමකද දෙතකට රෙහන්ට මාට්ටු වන්නේ නැති බව හොඳින්ම තේරුම් ගන්නවා. ඉතින් ඒක අත් එක්ක ඇ ඉදිරියේදී බන්ටි විදියට වෙස්වලා ගන්න ඇත්තරම නැවතවතාවක් සරණ තීරණය කරයි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොමුණත් අනිවාරයෙන්ම රහන්ගේ අම්ම වගේම නංගේ. නැවත වතාවක් බාන්ති බයි කරගන්න හැඩිත් අපිට දැක බලාගන්න ලැබේවි. විශේෂම කතාව කියනව නං. කලින් හිටපු සරණ වගේ නෙවෙයි. තමන්ගේ ජීවිතයට රහන්ව ඈත් කරන්න උත්සාහ කරන හමෝගම තමන් පලිගන්නවා කියන එක ඒ ඇඳුම ඇදංයවෙල්ලා ්‍රහන්ගේ අම්මටෑ නංහිටයි කියන කොටස්. හිපයක්ම අපිට ඉදිරියේදි පාරදිගේ කතාවෙන් දැකබලාගන්න ලබෙනවා කියනෙක මංවාට කියන්න ඕනේ. විශේෂම කතාව කිවොතින් මේ දේවල් වලට මාටිය ගෙනුත් උපරිම සහයෝගයේ ලබෙනවා කියනෙක කියන්න ඕනේ. ඉතින් මාටිය මේ උදව් කරන එක ඇතටම රහාන්ට ඒ වගේම රෙක්සිට මේ කට්ටියට කියන්න එපා කියන තර්ජනයක්. ඉදිරියේද සරණී ්‍රහන් ගැමටයි නඟිටයි කරන. විශේෂම කතාව කියනවාවන තමන්ග ජීවිතයට ඕනෑම කෙනෙක් ඇැමතිනේ. එතකොට තමන්ගේ ජීවිතය සන්න නිසා නැතිවයි කියර ලොකු බයක් ්‍රහන් ගැම්මටයි නංගිටයි ආවට පස්සේ. අනිවාර්ය මේ දෙන්න මේ ගැදරෙන් යන්න තීරණය කරනෝ විතරක් නෙවෙයි. සරණි තමන්ට මේ වගේ තර්ජනයක් කරා කියනෙකු හෝ අනිවාරයම ්‍රහන්ට කියන්නේ නැතුවන්න පවා. තීරණය කරන හැටත් අපට පාරදිගේ කතාවෙන් දකින්න පුළුවන් වෙනෝ කෙනෙක මේවෙලාවෙක් කියන්න ඕනෙක්.